අයිබෝවන් ආදරණීය හිතවතුනි හිතවතිනි 2021 නව අවුරුදු උදාවත් සමග ඔබහා එකතු වන්නට අපි සූදානම් වන්නේ බක්මහේ අසිරිය විදිමින් සෑම නිවසකම සිය අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරන ගමන් දේශීය ආහාර රටාවට හුරුකම් කිව්වත් වර්තමානයේදී අපේ ආදරණීය හිතවතුන් විශාල වශයෙන් මේ උෂ්ණාධික ආහාර මේ අවුරුදු උත්සව සඳහා යොදාගෙන තියෙනවා. ඉතින් මෙහෙම ආහාර අනුභව කරපුවාම තෙල් මිරිස් ඒ වගේම උෂ්ණාධික එවැනි ආහාර පරිභෝජනය තුලින් අවුරුද්ද ගත වෙලා ටික දවසක් යනකොට හැමෝටම උෂ්ණාධික යම් යම් රෝග යම් යම් අපහසුතා අසාත්මිකතා ඇති වෙනවා. ඉතින් මේ ආදරණීය හිතවරුන්ට මම කියන්න කැමති එදා අතීතයේ මුතුන් මිත්තෝ තමන් ධාර්මික උපයාගත් ඒ ආහාර පිළියෙල කරගෙන රසවින්දා. ඒ රසවිඳිනකොට ඔවුන්ටත් ඒ කාලයට අනුව ආහාරවල යම් අසාත්මිකතා ඇති වුණා. ඒ ඇති වෙලා විශේෂයෙන් ආහාර ජීර්ණ පද්ධතිය හරහා මේ අසාත්මිකා ඇති වෙලා මුඛයෙන් පිට වෙනවා. එහෙමනම් කටේ උෂ්ණාධික බිබිලි ඇති වෙලා තියෙනවා. මේ වෙන විටත් ආදරණීය හිතවතුන්ට මේ தත්ත්වය සමහර අයට උදා වෙලා ඇති. ඉතින් මේ අවස්ථාවේදී වර්තමානයේ ඊටාත්ම දියුණු தத்துவයක් තිබියදී හැම කෙනෙක්ම බටහිර වෛද්‍ය විද්‍යාවෙන් මේ සඳහා ප්‍රතිකාර හොයන්ට යනවා. ආදරණීය හිතවතුනි, පාරම්පරික හෙළ සිරිත් වලට අනුව අපි අවුරුදු චාරිත්‍ර කරනවා නම් මම මේ උෂ්ණාධික බිබිලි Tamange මුඛයේ හටගත්තා නම් ඒවා අඩු කර ගැනීම, ඒවා දුරු කර ගැනීම සඳහා දේශීය හොඳ පලාවක් උපයෝගී කරගෙන මේ පලා විශේෂය තුලින් උෂ්ණ බිබිලි අවම කරගෙන නැති කරගන්න තත්වයට උදා වෙන්න පුළුවන්. එහෙමනම් මේ ඔබ දකින්න ඇති මේ මගේ අතේ තියෙන්නේ කතුරු මුරුංගා ශාකයකින් ලබාගත් පත්‍ර කීපයක්. අපි මේ ගත්ත පත්‍ර උපයෝගී කරගෙන අපේ කටේ තියෙන උෂ්ණ බිබිලි ඉතාමත්ම සරලව නැති කරගන්න ක්‍රමයක් කියන්නයි යන්නේ. එහෙනම් හිතවතුනි, වැඩි අටුවා ටීක අවශ්‍ය නැහැ. ඒක ඉතාමත්ම සරල විදියට හදා ගන්න පුළුවන්. එහෙමනම් ඔබගේ ගෙවත්තට ගිහිල්ලා නැත්නම් අල්ලපු ගෙදර හිතවතාගේ ගෙවත්තෙන් ඉල්ල ගන්න පුළුවන් කතුරු මුරුංගා පත්‍ර කීපයක්. මේ කතුරු මුරුංගා පත්‍ර නැවුම් මේවා වෙන්න ඕන. ශනිකෙන් ගහෙන් කඩාගත්ත මේ කතුරු මුරුංගා පත්‍ර කීපයක් අරගෙන ඔබට පුළුවන් මේක හොඳ පිරිසිදු ඇල් ජලයෙන් හෝදගන්න. පිරිසිදු ඇල් ජලයෙන් හෝදගෙන ඉවරලා අනතුරුව අපි ලුණු දියරේ අරගෙන ඒ ලුණු දියරේ මේක බහලන්න ඕන, ඔබන්න ඕන. ඒකල ලුණු දියරේ ඔබල ඉවරලා ඒ ශනේකින්ම අරගෙන අපිට පුළුවන් මේ කතුරු මුරුංගා පත්‍රයේ මේ විදිහට පූරලා සිහින් පත්‍ර අතට ගන්න. මෙන්න මේ ආකාරයට ගත්තේ පත්‍ර දැන් ලුණු දියේ ඔබලානේ තියෙන මේක අපි අර බුලත් පිට කනවා වගේ අපිට පුළුවන් කටර දාලා හපන්න. හපලා ඉවර වෙලා බුලත් පිට හපනවා වගේ හපලා ඉවරලා යම් කිසි තිත්ත රසක් එන්න පුළුවන්. නමුත් මේක ඉවසලා හපලා හොඳට ඒ රොඩු ටික හපේ කටේ තියද්දී ඒ ඉස්ම ගිලින්න ඕන. මේක පැය 24ක් වගේ يعني එක් දිනක් වගේ කාලය තුලදී 4-5 සැරයක් කරලා බලන්න. අනිවාර්යෙන් ඉතාමත්ම ශනේකී කෙටි කාලය තුලදී මේ උෂ්ණ බිබිලි දුරන් වෙනවා. ආ මේක තමයි අපේ මේ බක්මහ කාලේදී විශේෂයෙන් උෂ්ණාධික ආහාර අරගෙන තෙල් ආහාර අරගෙන ශරීරයේ උෂ්ණත්වය වැඩි වෙලා ආහාර ජීර්ණ පද්ධතිය හරහා එන ඒ උෂ්ණ බිබිලි දැමීමේ අසාත්මිකතාවය දුරු කරගන්න පුළුවන් ඉතාමත්ම ගැමි සරල ලාංකීය ක්‍රමයක්. ඒ නිසා ආදරණීය හිතවතුනි, ඔබ මෙවර බක්මහ උල්ලේදී වැඩියෙන් උෂ්ණ කෑවනම් අනිවාර්යෙන් ඔබෙත් ඒ தත්ත්වය උදා වෙන්න පුළුවන්. එතෙන්දී බටහිර වෛද්‍ය විද්‍යාව හරහා දුවලා ගිහිල්ලා මුල මුදල් නාස්ති කරන විශාල අපහසුතාවයකට ලක්වන්න එපා. මේ වගේ ක්‍රමයක් අතහදා බලන්න. මේ පිළිබඳව ඔබව දැනුවත් කිරීමට අදහස් කරේ අපේ අතීතයේ හෙළ වාසීන්ට කරන ගෞරවයක් සහ හෙළ සිරිත් ඉදිරියට අපි 2021 න් පසුවත් ගෙන යා යුතු නිසා තමයි මම අද මෙවැනි වැඩසටහන ඔබට කරේ. එහෙමනම් මේ හා සම්බන්ධ වෙච්ච සියලුම ප්‍රේක්ෂකීන්ට අපේ ආරාධනයක් තියෙනවා. ඔබ මේ වීඩියෝ හා එකතු වෙලා ඔබට දැනුණු දේ පිළිබඳව යම් කමෙන්ට් එකක් තියෙනවා නම්
අපිව දිරිමත් කරන්න යොමු කරන්න කියලා. එහෙමනම් ඔබ සියලු දෙනාටම බෙහෙවින්ම ස්තුතියි.